අතීතයේ අපසතු සෞන්දර්යාත්මක චින්තනය හා බුද්ධිය විදහා දක්වන්නට සමත් මේ නිර්මාණය දෙස හොඳින් බලන්න. වාරි මාර්ග තාක්ෂණය පිළිබඳව සුවිශේෂී බුද්ධියක් තිබුණු පිරිස් අනුරපුර යුගයේ සිටි බවට කදිම උදාහරණයක් මේ අතුරු බොහෝ දසමිට නූලට විස්කම්බයගෙන සෞන්දර්යාත්මක හැඩයකින් ඉදිකරන ලද මේ යතුරු පොකුණ නිත්සිත් පැහැර ගන්නට සමත් නිර්මාණයක් බවයි මට නම් හැඟෙන්නේ. වතුර අඩුවෙන්ට යටපඩියට ගොස් ජලය ලබා ගැනීමටත් වතුර වැඩිවෙන්ට උඩපඩියේ සිට ජලය ලබා ගැනීමටත් කියන ආකාරයෙන් මේ නිර්මාණය කරලා තිබෙන බව දකින්න ලැබෙනවා. අඩි 40කට වඩා මේ ගැඹුරින් යුක්ත බව ඉතිහාසඥයෝ සොයාගෙන තිබෙනවා. අදටත් පිරිසුදු ජලය උල්පත් මගින් මේ යතුරු පොකුණු සඳහා ලැබිලා තියෙනවා. එක් පැත්තකින් දිසාවෙවත් අනික් පැසකින් අබේවෙවත් තිබෙන නිසා එහි ජල පරිමාව වැඩි වෙන්න මේ පොකුණෙහි ජල පරිමාව වැඩි වෙන බව ඉතිහාසඥයෝ සොයාගෙන තිබෙනවා. මේ අතුරු පොකුණ අඩි 7ට ගැඹුරට යන්න විශාලත්වය වැඩි කරලා තියෙනවා. ඒ ස්කන්ධය දරා ගැනීමට පහසු වෙන ගණිතමය පැත්තක් බව සාමාන්‍ය බුද්ධිමතුන් පවා දන්නවා. ඉතින් මෙය මහා විශිෂ්ට නිර්මාණයක් ඉතිහාසය තුළ අපට මුණ ගැහෙයි. අනුරාධපුරයට එන ඔබත් මේ අභයගිරිය ඉදිරිපිට තිබෙන මේ අතුරු පොකුණ දැක බලාගෙන මතුපරපුරට මේ ආරක්ෂා කිරීම ඔබගේ මගේ යුතුකමක් ලෙස මතක තබාගෙන කටයුතු කරන මෙන් සිහිපත් කර